ඇත්තටම මේක ඇවිල්ලා සාපයක් මං හිතන්නේ මමත් ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජන කරන මන්ත්‍රීවරයෙක් මං හිතන්නේ මේ රටේ ඉපදීමම සාපයක් වෙලා දැන් තියෙන්නේ මොන පැත්තෙන් ගත්තත් අපි ජීවත් වෙන්නේ කුසිකර්මයක් තමයි බැදිච්ච ගම්මානයක අපි ඇත්තම ජීවත් වෙන්නේ මොකක් හරි ගොවිතැනක් බතක් කරලා අපිට මොනම පැත්තෙන්වත් කිසිම නිදහසක් නැහැ මුලින්ම අපේ මේ පොහොර ප්‍රශ්නාව ඒක ඇත්තම පිළිගන්න ඕනේ අපේ මේ ගැටලුවෙන් යම් තාක් දුරට හෝ මිදීගෙන මේ කාබිටික පොහොර පැත්‍රයෝ මෙල මේ ගොවිතැන කරයි යනකොට මේ දැන් වර්ෂ ගණනාවක් තිස්සේ මේ අවුරුදු දෙකක් තුනක් තිස්සේ මේ රණව කැරෙන් අල්ටි කියනවා හැබැයි ඒ බලධාරීන්ට පඩි අරගෙන එහෙටලා බුදියන් ඉන්නට වැඩි හොඳ නැද්ද ඒ අල්ටික නවත්තලා දෙන එක අනිත් එක තමයි මේ දඹුල්ල නගරයේ දඹුල්ල මහනගර සභාවේ සලුවපුළුණු වසම ඒ කියන්නේ වසම් මට්ටමින් ගත්තහම නගරට යාපත් තියෙන පළවෙනිම වසම කොළඹ පාර තමයි මේ ගම මායින් වෙන්නේ හැබැයි මේ පැත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කන මායින් එනවා ඉන්න නිලධාරීන්ගේ තියෙන නොහැකියාව සහ සියලු දෙනාගේ තියෙන මං හිතන්නේ මේ කට්ටිය අකාර්යයක් වෙනසාවේ කියලා මොකක් කියන්නව මොකද මේ නැත්තම් මේ අලි මෙහෙම එන්න ඕනේ නැහැ ගම් කීයක් පසුතර බාන්න එහෙට එන්නේ අබකොළ වැව එතකොට හල්මිල්ල වැව එතකොට ආනකටාව එතකොට හිඟුරුවල් පිටිය ඔය ගම් පහු කරන් පහවන් ඇවිල්ලා අපේ නාවගස්සන ගමට එනවා ඒ ඇවිල්ලා මොකද්ද කරන්නේ මේ විදිහට මේ පළ දරන මේ පොල්ගස් අපි ඇත්තම හිතන් හිටියා පොල්ගම් මේ අපි කතාවරත් කියනවා අපි බත් ටිකක් උයාගෙන පොල් ටිකක් ගාගෙන හරි බත් ටිකක් කන්න අපිට පොල් සම්බෝලයක් හදාන බත් ටිකක් කන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපිට ඒකත් නැහැ. අපි ලුණුයි බතිය තමයි කන්නේ. මොකද අපි බලධාරීන් දිගින් දිගටම දැනුවත් කරා. දිගින් දිගටම දැනුවත් කරා. මොකද්ද කිව්වේ? අපිට මේ අල් ටික නවත්තලා දෙන්න. අපි හොඳට මතක තියාගන්න බලධාරීන්. මේ රටේ මේ තරම් උද්ඝෝෂණය කරද්දි මේ සලුවපුළුණු වාසියේ එක ගොවි එක්කක් ගියේ නැහැ කිසි දණක උද්ඝෝෂණය කරන්න. किसे दया किल्ला हंडा बैठने हैं किसी में आंडू कर बालपैम करें हैं अभी आपे जीवित अभी आपे पार्टी करेगा नहीं है वे मुकुट आंधी में दूने मैं वाना लिया भी ला मैं विधियर मैं विनाश कर हम अभी कोहमें जीवत नहीं अरे यहाँ पे ते गेदरा खड़ा අහිංසක का වයසක මිනිස්සු පොණ යට දිනගත තම ජීව මේ ජීවිතේ බේරගෙන තියෙන්නේ හැබැයි අපිට මේ අලි ප්‍රශ්න නැහැ අපි අලියලෝපු ක්‍රම තිබ්බා හැබැයි ඒත් මේ අලි නෙමෙයි අපිට මේ කකුල් හතර අලිත් එක අපිට මේ දේ කරන්න බෑ අපිට මේ මම නිතර නිතර බලධාරීන් කියන්නේ මේ රණව හරහා තියෙන අලිවැට සක්‍රිය කරන්න. ඒ අලිවැට අපිට මේ හදලා දෙන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මම වගකීමෙන් කියන්නේ. මොකද මේ කිසිම වෙලාවක ආණ්ඩුවට බලපෑම් කරපු නැති හොඳ ගොවි ජනපදයක් තමයි මේ සලුවපුළු නාවගස්සින් ඉන්නේ. ඒක අනිවාර්යෙන්ම මම සහතික වෙනවා. ඒක නම් නැවත වරක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අලිවැට සක්‍රිය කරලා මේ මිනිස්සුගේ ජීවිත වගේම ඒ අලියතුන්ගේ ජීවිත විශේෂයෙන්ම. හැබැයි බොනම හේතුවක් හරි මම එදට්ටුවා මේ අලියෙකුට ඇතෙකුට හානියක් සිද්ධ වුණොත් හැබැයි මේ අහිංසක ගොවියෝ ගිනින් හිරේ දානවා අන්න එදාට විතරක් රෙදි කඩාගෙන නිර්වස්ත්‍රයෙන් මෙතන නිලධාරි බහි හැබැයි අද වෙනකොට මේ ගාස් එක ගහක පැලක් ගහගෙන මේ අහිංසක ගොවියෝ මේ මොනවද නැහැ හූ කියන්නේ අලි වෙඩිල්ලක්වත් හරියන්නේ නැහැ හූ කිය කියා අලියලවනවා මේ නරි වගේ අලියලවන්න බෑ।